අද මධ්‍යමරාත්‍රී 12 සිට සිළුම් ප්‍රචාර කටයුතු අවසන් වෙනවා. රට දිනවන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. එත් අපි අද දිනේ පැවැත්වෙන සිළුම් අපේක්ෂකයන්ගේ ප්‍රධාන රැලි අවසන් රැලි වලට අදාළව ප්‍රවෘත්ති නිවේදන අදාළ ප්‍රවෘත්ති පළ කිරීමට අවසන් හෙට මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයට පෙර මධ්‍ය ප්‍රවෘත්ති විකාශන තුලසයින් පෙර ඒ කටයුතු අවසන් කළ යුතුයි. ඔබ යම්කිසි මාධ්‍යයක් තුළ මධ්‍යහන ප්‍රවෘත්ති නොතිබීම ඒක හවස ප්‍රචාරකට හේතුවක් නෙවෙයි. ඔබට ප්‍රවෘත්ති විකාශයක් තිබුණා හෝ නැතුව හෙට මධ්‍යම සාමාන්‍යයෙන් අපි එකෙන් පස්සොර එකට පසු කිසිදු ආකාරයක මේ රැලිවල ප්‍රචාරක පූර්වක් හෝ ප්‍රචාරක පටයක් හෝ ඒ රැලිවලට අදාළ කිසිදු නිවේදනයක් දැන්වීමක් පළ කිරීම හෝ ප්‍රවෘත්තියක් පළ කිරීම සම්පූර්ණයෙන් තහනම්. අපි දන්නවා මේ පක්ෂ සහ අපේක්ෂකයන් ප්‍රවර්ධන කිරීම මේ සමාජ දාලා ඔස්සේ කරන විවිධාකාරයෙන් කරනවා විවිධ ක්‍රම භාවිතා කරනවා. මේ කළ හැකිද? මේක නීති විරෝධී මැතිවරණ නීති උල්ලංඝන කිරීමක්ද? අද මධ්‍යම රාත්‍රියේ 12න් පසු කිසිදු ආකාර ප්‍රචාර කටයුත්තක් කරන්න බෑ. ඒක මෙතන නීතියේ තියෙනවා. ඔබට ප්‍රචාර කටයුතු කිරීම සඳහා මේ මැතිනේ පටන් ගත්ත මොහොතේ සිට අවශ්‍ය උපරිම කාලය ලබා දීලා තියෙනවා. ඒතර ඔබ මේනකොට ඒ සඳහා ප්‍රචාරය ලබා දෙන ඔබගේ ආදායම වර්ධනය කරගෙන තිනවා මේ කාලය තුල. ඒ සියලුම අවස්ථා අපි දීලා තියෙනවා. ඔබ ඒ අපි කිසි වෙලාවක දින සංඛ්‍යාව අඩු කරේ නැහැ. අපි නිශ්චය නීතියේ සඳහන් ආකාරයට ඔබට අදාළ දින 20 ප්‍රචාරක කාලය සඳහා දින 28ත් 42ත් අතර ඒ දිනයක් තමයි අපි මෙතන දිනේ ප්‍රකාශනපත් කරේ. අපි කිසිම දින 28 අඩු කරලා නැහැ. ඒ නිසාම ඒ නීතිය ඔබට වාසසහගත ගියා වගේම මේ නීතිය ඔබට දැනන්න පුළුවන් ඔබට යම් අවස්ථාවක තත්ත්වයක්. කෙසේ වුවත් රටේ නීතිය මේකයි. මේ නීතිය ක්‍රියාත්මක කරන සියලුම ආයතන බැඳින මේ ආයතන අයිතිකරුවන් කලමනාකරුවන් ඔවුන් මේ ශ්‍රී ලාංකික පුරවැසියන් බව මා විශ්වාස කරන්නේ. එමනම් ඔවුන් මේ ශ්‍රී ලාංකික පුරවැසියන් ශ්‍රී ලංකාවේ නීතිය ආණ්ඩුකස්ථාන සඳහන් නීතිය ආරක්ෂා කරන සිල්දා බැඳී ඉන්නවා. ඒ නිසා සියලුම ආකාරයේ මාධ්‍ය සමාජ මාධ්‍ය ජාලාපාව අපි ඉල්ලීමක් කරන්නේ ඔබ සියලුම දෙනා මේ රටේ යහපත වෙන කටයුතු කරන නම් මේ රටේ මූලික නීතියට එකඟව කටයුතු කරන්න කියන තමයි තාම කරුණාණිලාසි. ඒ වගේම අපි දන්නවා සමහර අපේක්ෂකයන්ගේ සලකුණට සමාන සලකුණු සමහර වෙනද දැම්වීම් වල තියෙනවා. එතකොට ඒවා ප්‍රචාර කිරීම කළ හැකිද? ඒක තමයි මේ සම්බන්ධයෙන් මේ මාධ්‍ය ආයතන දැනගන්න ඕනේ. තමන්ගේ මේ ඔබ ඒ සීල දේවල් පාවිච්චින මේ උපරිම ලාභ ලබලා තින්නේ. ඒ තියෙද්දි මේ වෙන අවස්ථාවක වෙන දෙයක් කිරීම සම්බන්ධයෙන් අපිට යම් ආකාරයක ඉදිරියේදී මැති වෙන ප්‍රතිසමක් ඔය වෙන අවස්ථාවේ මේ කරුණු ගොනුනොත් ඒ සඳහා අපිටත් සිදු වෙන්නේ ඒ අදාළ ආකාරයට පිළිතුරු සැපීම තමයි. ඒ නිසා විශ්වාස කරන ඔබ මා නැවතත් කියන ඔබ ශ්‍රී ලාංකික පුරවැසියන් විදිහට ඔබලා මේ සමාජ ජාත්‍යන්තර සංවිධාන මල්ටිනේෂනල් කම්පැනිස් වල ඔබ රාජකාරී කරනවා ඉන්න කොහේවත් ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙක් අඩුමාණ්ඩ ද්විතීයික පුරවැසිය බවව තිබෙන පුරවැසියෙක් නම් ඔබ ඔබට යුතුකමක් තියෙනවා ඒ රටේ නීතියට අනුව කටයුතු කරන්න. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.